කොළඹ නගරයේ අවට රතපහන තදබදය ටිකක් විතර අඩු වෙලා සාමාන්‍යයෙන් වෙනදට වඩා විනාඩි 10ක් 15ක් විතර කලින් කාර්යාලවලට එන්න හැකියාව ලැබෙනවා කියලා ඔබට දැනෙන්නේ නැති. අපිට එහෙම දෙයක් දැනුණා. අන්න ඒ නිසා අපි මේ ගැන හොයා බලුවා. අන්න ඒ ගමනේදී අපි ආවා ගුවන් හමුදා මූලස්ථානයට. රතපහන තදබදය අඩු වීමයි ගුවන් හමුදා මූලස්ථානය අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒකට උත්තරයක් තියෙනවා. අපි ගිහිල්ලා බලමු. මේලා වෙනදී ඉන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ ක්‍රියාත්මක වන ගුවන් ආවේක්ෂණ මෙහෙයුම් මැදිරියේ මේ ස්ථානයේ මොකක්ද සිද්ධ වෙන්නේ අපේ රටේ කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල රතවාහන තදබදය අවම කිරීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා ඒ යටතේ මොකක්ද සිද්ධ වෙන්නේ මේ යටතේ සිද්ධ වෙන කාරණය තමයි ඩ්‍රෝන යාන 9ක් ඔස්සේ ඉතාමත් පැහැදිලිව ලබා ගන්නා දර්ශන මේ සෙන්ටර් එකට නැත්නම් මේ මධ්‍යස්ථානට ලැබෙනවා නව කැලණි පාලම ඒ වගේම මරදාන හන්දිය ආයුර්වේද හන්දිය නෙළුම් පොකුණ හන්දිය පොල්දුව හන්දිය කියන්නේ හන්දිය කිරුලපණ හන්දිය මුගේගොඩ හන්දිය ඒත් එක්කම දෙහිවල කියන මේ ස්ථානවල ඉන්න මේ ඩ්‍රෝන කැමරා ක්‍රියාකරුවන් මේ ස්ථානට දත්ත එවනවා. එතකොට ඒ ලැබෙන දර්ශන ඒ මොහොතේදීම පොලිස් නිලධාරීන්ට ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ අනුව ඔවුන් ඒ නිරීක්ෂණය කරලා ඒ මොහොතේදීම තදබදය අවම කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් මේ හරහා හැකියාව ලැබෙනවා තදබදය අවම කරගෙන මගීන්ට රතවාහනවලට ගමනාන්තයට තමත් ඉක්මනින් ළඟා වෙන්නට අවස්ථාව සලසා දෙන්න. මේක ඒ මන්සන්දිය විතරක් නෙමෙයි මන්සන්දියට සම්බන්ධව කිලෝමීටර් 2ක දෙකමාරක විතර ප්‍රමාණයක් පාරේ ඉදිරියට සහ පසුපසට ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කරලා ඒට හා සම්බන්ධ වෙලා තියෙන අනිකුත් මන්සන්දි සහ ප්‍රධාන නුවණ මාර්ගයන් වල කොහොමද තදපදයේ වැඩි වෙලා තියෙන්නේ සහ ඒකට යම්කිසි පිළියමක් යෙදුවාම ඒක ක්‍රියාත්මක වෙනවද කියන එකත් මෙතනින් ෂණිකයෙන් දැනගන්න පුළුවන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව කරන මේ වැඩපිළිවෙල තවදුරටත් වැඩි දියුණු කරගත්තොත් අපේ රටේ ජනතාවගේ ශ්‍රමයත් කාලයත් ඉතුරු කරගෙන රට සංවර්ධනය කරා යන ගමනට විශාල රුකුලක් ලබා ගන්න අපට හැකියාව උදා වේවි.